සුබ සන්ධ්‍යාවක් ඔබ සමස හයයි 38 වෙනි ප්‍රවෘත්ති විකාශයත් සමගින් මම චරිත දනංජය බමුණු හේන්ද්‍ර මම ගයාලා ක්‍රුවනේ අවධානය යොමු කරමු ප්‍රධාන පුවත් සිරස්තල වෙත යුද්ධයකට මුහුණ දෙන අයුරින් සේනා මර්ධනය කරන්නයි ජනපතිගෙන් උපදෙස් සියපත් සෙවන නිවාස යෝජනා ක්‍රමේ දෙවන අදියර අගමැති අතින් ජන අයිතියට වසර 25කට පසු මත්කොඩු සමග ඇමරිකා ජාතිකින් දෙදෙනෙකු මෙරටදී අත්අඩංගුවට සිංහ රාජයේ අලි කරදර ප්‍රස්ත ප්‍රහාරයකින් ඇෆ්ගන් බටින් 126 දෙනෙකු මරුට යුද්ධයකට මුහුණ දෙන ආකාරයේ සමාන කැපවීමකින් හා කාර්යක්ෂමතාවයකින් සේනා දළබුවා මැඩලීමට කටයුතු කරන්නයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අදාළ අංශවලට උපදෙස් ලබා දුන්නා ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී ජනාධිපතිතුමා මෙම උපදෙස් ලබා දීම සිදු කළේ सेना दलपु विशेष्य व्याप्त वीम हेतुवेन कृषिकर्माट्येट एल्लवी अति तर्जनेट मुहुनतीम सदहा गतियुतु हदिस्सी पीवर पिलिबद स्वयापलीमे विशेष साकच्छावाक जनाधिपतितुमागे प्रधानत्वेन पवत्तुना कैपवीमेन हा कार्यक्षमव सेना दलपु मर्दनेट कटियुतु कलयुतु बवाय जनाधिपतितुमा मेहिदी पेन्वादुन्ने ए सदहा यम काल रामुवाक निर्णय करगनिमिन जातिक वेडसटहनक क्रियावट नन्वन लेसद जनाधिपति मैत्रीपाल सिरिसेन मेतितुमा निलधारींट दनुम दुन्ना ඊට රාජ්‍ය මෙන්ම පෞද්ගලික අංශයේද සහය ඇතිව ඒකාබද්ධ පරිබෝධනාශක ක්‍රමවේදයක් ක්‍රියාවට නන්වන ලෙසයි ජනාධිපතිතුමා වැඩිදුරටත් උපදෙස් ලබා දුන්නේ මෙම තත්ත්වය පාලනය කිරීමට ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි ජනාධිපති කාර්යසාධක බලකායක්ද පිහිටුවමින් අවශ්‍ය පියවර ක්‍රියාත්මක කරමින් තිබෙනවා එම බලකාය නිතිපතා රැස්වීමෙන් මෙම උවදුර මැඩලීමට කඩිනම් තීන්දුව తీරනවලට එළඹීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා පෙන්වා දුන්නා ජනාධිපති කාර්යසාධක බලකායේ කටයුතු සම්බන්ධීකරණය වෙනුවෙන් මහවැලි නියෝජ්‍ය අමාත්‍ය අජිත් මාන්නපෙරුම මහතා හා ජනාධිපති කාර්යාලයේ අතිරේක ලේකම්වරයෙකු මෙන්ම වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු එම බලකායට ඇතුළත් කර ගැනීමටද ජනාධිපතිතුමා මෙහිදී උපදෙස් ලබා දුන්නා රාජ්‍ය හා පෞද්ගලික අංශයේ කෘෂි පරිශ්‍රණ අංශවල සහ ක්ෂේත්‍ර නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් සේනා දළබු උවදුර මැඩලීම සඳහා ගොවි සංවිධාන මෙන්ම ගොවි ජනතාව දැනුවත් කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාවට නන්වර ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මෙහිදී දැනුම් දුන්නා අමාත්‍යවරුන් වන පී හැරිසන් හා දයාගමගේ රාජ්‍ය අමාත්‍ය අමීර් අලි යන මහත්වරුන්ද අමාත්‍යංශ ලේකම්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන්ද මෙම සාකච්ඡාවට එක්ව සිටියා सेना दलबु व्यसनेन हानिवु वगा वेनुवेन अक्करेकट रुपयाल 40 दहसक उपरिमेकट यटत्व वंदे लबादीमट कटयुतु करन बव अमात्य पी हैरिसन महता पवसनवा ए संदहा कैबिनेट अनुमतिय लबी एति बवाई अमात्यवरया पवसन्ने सेना दलबुवा श्रीलंकावेन पलमुवरट वार्तावुने मीट मास 3कट पमन पेराई मिम दलबुवा प्रधान वशेन बडेरिंगु वी एतुलु तवत् भोग किहिपेकट हानि सिदु करन बव हंदुनागिन तिबेनवा अंपार अनुराधपुर मुनरागल पोलोनर मातर रत्नपुर हम्बन्तोट नुवरेलिया मातले कोलंब सहा गंपहयन दिश्रिक्कवलीन सेना दलबु उवदुर वेडिवशेन वार्ता वीतिमेनवा सेना दलबु मर्दनेट रजय मेवन विटात क्रियामार्ग रसाक आरंभ करते गोवींगे सहयोगेद लबा कनिवीन रजय गेनयन मेम क्रियामार्ग महानुवर दिश्रिक्के तुल कडिनमीन क्रियावट नन्वीमट पियवर गेनति बव महानुवर दिश्रिक् लेखम तिस्स करुणारत्न महता पवसनवा कृषिकर्म देपार्तमेंतुवे उद्यान भोग परेशन हा संवर्धन आयतने कीट विद्याज्ञ एस एस वेलिगमगे महता पवसन्ने सेना दलबु व्यसने गोवा लोकुलोनु लीक्सनी भोगवलद व्याप्तवीमे अवधानमा कति बवाई කුරුල්ලන්වැනි ස්වභාවික සතුරන්ගෙන් ආරක්ෂා වීම කෘමිනාශක යෙදුවට මේ දලඹුවට වදින්නේ නැති එක ඉතින් මෙන්න මේ කාරණා නිසා තමයි මෙච්චර ප්‍රශ්නයක් බවට මේක පත් උනේ මේ වන විට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් මෙම දලඹුව සඳහා කෘමිනාශක වර්ග 14ක් නිර්දේශ කරලා තියෙනවා తాවකාලික නිර්දේශයක් වශයෙන් ඒ පිළිබඳව පරීක්ෂණ කටයුතු කරනවා මේ අතර සේනා දලඹු වසංගතය ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ගෝවා හා නෝකෝල් වගාවන්ටද ව්‍යාප්ත වී ඇති බව එම ප්‍රදේශයේ ගොවින් පවසනවා ගෝවා වගාව අරඹා සති කිහිපයක් ගතවන විට වගාව මුළුමනින්ම විනාශ වූ බවයි ගොවීන් පෙන්වා දෙන්නේ
වගාභූමිය පරීක්ෂා කිරීමේදී සේනා දළබුවන් කිහිප දෙනෙකු පමණක් හමු වූ බවද එම ගොවීන් ප්‍රකාශ කළා. අපිට මොකක් හරි සහනයක් කරලා දෙන්න තමයි මේකෙන් ඉල්ලන්නේ. ගෝවලයි නෝකොල් වලත් ඉන්නවා දැනට. එව්වත් දැන් කොළ කෑවොත් අපිට විකුණ ගන්න තත්ත්වයක් නැතුව යනවා. මේ නෝකොල්. නෝකොල් ලෝගව తీරයි. ඔව්. එකත් කොළේ ඔක්කොම කාලා මේ කාපු පැත්ත තමයි ඔය සුදු වෙලා තියෙන්නේ. සේනා දළබු මර්ධනයට රජයේ වැඩසටහන් රැසක් ක්‍රියාවට නන්වා තිබෙනවා. වගාහානි පිළිබඳ සමීක්ෂණ ක්‍රියාත්මක අතර ගොවීන්ට වන්දි ලබා දීමට අවශ්‍ය කටයුතුද සම්පාදනය කෙරෙමිනුයි පවතින්නේ. කෘෂිකර්ම අමාත්‍යාංශයේ හැටියට අපි පියවර රාශියක් ගන්න තියෙනවා. මේ දළඹුවාගෙන් වෙන හානිය සම්බන්ධයෙන් ගොවි මහතුරුන් දැනුවත් කිරීම සිංහල සහ දෙමළ මාධ්‍යෙන් දැනට ගොවි මහතුරුන්ට හඳුන්වලා දීලා තියෙනවා. මේ විස අධිකම රසායන ද්‍රව්‍ය නෙමෙයි, මේ සතාව පූර්ණ විදිහට පාලනය කරන්න පුළුවන් රසායනික වර්ග පහක් මේක නිර්දේශ කරලා තියෙනවා. අපි අද කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරා. පූර්ණ හානියක් ඇති වුණොත් ඒ සම්බන්ධයෙන් ස්වභාවික විපත්වලදී හානි වෙන භෝග වර්ග හතක් හඳුනාගෙන තියෙනවා. ඒ හතට ගෙවන ආකාරයටම සේනා දළඹුවාගෙන් හානියක් සිදු වුණොත් ඒ සඳහා අවශ්‍ය ගෙවීම් කරන්න කැබිනට් මණ්ඩලය පූර්ණ අනුමැතිය දුන්නා. ගරු අනිල් වික්‍රමසිංහ මැතිතුමා මුදල් අමාත්‍යාංශයට කිව්වා මේ සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන අවශ්‍ය ඕනම වෙලාවක නිදහස් කරලා ලබා දෙන්නත් කටයුතු කරන්න කියලා. තව රජයක් හැටියට අපි උපරිම උත්සාහ කරනවා මේ දළඹුවාගේ වර්ධනය සහ මර්ධනයේ ක්‍රියාවලියත් ඒ වගේම ගොවි මහතුරුන් දැනුවත් කරලා ඒ අය මේ සම්බන්ධයෙන් උනන්දු කරවීමත් පූර්ණ වගාහණි සිදු වෙලා තියෙනවා නම් ඒ සඳහා අවශ්‍ය මුදල් ගෙවීම සඳහාත් අමාත්‍යාංශයක් හැටියට අපි කටයුතු කරන්න දැනටමත් තීන්දුව තීරණ කරලා තියෙනවා කියන එකත් මේ අවස්ථාවේදී මතක් කරන්න කැමතියි. සියපත් සෙවන නිවාස යෝජනා ක්‍රමයේ දෙවන අධිවර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාටින් විවෘත කෙරුණා. ව්‍යාපෘතිය නිවාස ඒකක 266කින් සමන්විතයි. දෙමිටගොඩ ආරාමයේ ප්‍රදේශයේ ඉදිකරනු සියපත් සෙවන නිවාස යෝජනා ක්‍රමයේ පළමු අධිවර මීට පෙර විවෘත කෙරුණා. දෙවන අධිවර විවෘත කිරීම පිළිබඳ තොරතුරු අපගේ රාත්‍රී 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න. විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු සංකීර්ණයේ විපක්ෂ නායක කාර්යාලයේදී නිල වශයෙන් රාජකාරී ආරම්භ කළා. පාර්ලිමේන්තු සංකීර්ණයේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදී විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා නිල වශයෙන් රාජකාරී කටයුතු ආරම්භ කළේ ආගමික වතාවත් වලට මුල් තැන දෙමින්. විපක්ෂයේ මන්ත්‍රීවරුන් රැසක් එම අවස්ථාවට එක්ව සිටියා. මේ අතර පාර්ලිමේන්තුවේදී පසුගිය නොවැම්බර් මාස 14, 15 සහ 18 යන දිනවල ඇති වූ සිද්ධීන් පිළිබඳ සොයා බැලීම සඳහා කථානායකවරයා පත් කළ කමිටුවේ වාර්තාව කථානායක කරු ජයසූරිය මහතා වෙත බාර දීම අද සිදු වුණා. නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි, අමාත්‍ය රංජිත් මද්දුම් බණ්ඩාර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන බිමල් රත්නායක හා මාවේ සේනාධිරාජයන් මහතුරුණතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියා. පාර්ලිමේන්තුව තුළ හටගත් නොසන්සුන්කාරී තත්ත්වය පිළිබඳ සොයා බලා වාර්තා කිරීමට 6 දිනක සමන්විත කමිටුවක් කථානායකවරයා අපත් කර තිබුණා. අමාත්‍ය මංගල සමරවීර මහතා හා එක්සත් ජාතීන්ගේ සහ පොදු රාජ්‍ය මණ්ඩලයේ බ්‍රිතාන්‍ය රාජ්‍ය අමාත්‍ය තාරික් අහමඩ් මහතා අතර හමුවක් සිදු වුණා. ලන්ඩන් නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ සහ පොදු රාජ්‍ය මණ්ඩලයේ බ්‍රිතාන්‍ය රාජ්‍ය අමාත්‍ය තාරික් අහමඩ් මහතාගේ කාර්යාලයේදී හමුව සිදු වුණේ සංහිඳියාව සහ මානව හිමිකම් ප්‍රතිස්ථාපනය කිරීමේ ප්‍රගතිය ඇතුළු කරුණු රසක් පිළිබඳ මෙහිදී සාකච්ඡා කෙරුණා. යුද ගැටුම් පවතින ප්‍රදේශවල ලිංගික ප්‍රචණ්ඩත්වයේ වැළැක්වීම සහ ආගමික නිදහස වෙනුවෙන් ක්‍රියාත්මක වැඩපිළිවෙළෙහි විශේෂ නියෝජිතවරයෙකු ලෙසද තාරික් අහමඩ් මහතා කටයුතු කරනවා. රුපියල් කෝටි 100කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් මත්කුඩු තොගයක් සමග ශ්‍රී ලංකිකයන් දෙදෙනෙකු සහ විදේශ ජාතිකයින් තුන්දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සමත් වුණා. පොලිස් මද්‍රව්‍ය කාර්යාංශයේ හා විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදුකළ මෙහෙයුමකදී හෙරොයින් කිලෝග්‍රෑම් 95කට අධික ප්‍රමාණය සමග සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකි වුණා. කොල්ලුපිටිය සුපිරි වෙළඳ සංකීර්ණයක් අසලදී හෙරොයින් කිලෝග්‍රෑම් 1කට ආසන්න ප්‍රමාණයක් සමග ඇමරිකා ජාතික සැකකරුවෙකුද අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහුගෙන් හෙරොයින් ලබා ගැනීමට පැමිණි ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකුද අත්අඩංගුවට ගත්තා. ඔවුන් පරීක්ෂා කිරීමේදී කොල්ලුපිටිය සුපිරි මහල් නිවාස සංකීර්ණයක නිවසක් පිළිබඳ සැකමතුව තිබෙනවා. එය පරීක්ෂා කිරීමේදී තවත් ඇමරිකා ජාතිකයෙකු සහ ඇෆ්ගනිස්තාන ජාතිකයෙකු සමග හෙරොයින් කිලෝග්‍රෑම් 94ක ප්‍රමාණය සොයාගත්තා. පොලිස් මද්‍රව්‍ය කාර්යාංශයේ හා පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් ඒකාබද්ධව සිදු කළ මෙම මෙහෙයුමේදී
රුපියල් මිලියන 1100කට අධික හෙරොයින් කිලෝ 95ක් සහ ග්‍රෑම් 88ක ප්‍රමාණයක් සමග සැකකරුවන් 5ක් අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබුණා. නිවස තුලදී අත්අඩංගුවට පත් වූ හෙරොයින් ප්‍රමාණය ගමන් මළු 4ක බහ පාර්සල් 92ක් වශයෙන් තබා තිබුණු අතර අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් 5 දෙනා අතර ඇමරිකානු ජාතිකයින් 2ක්ද ඇෆ්ගනිස්තාන ජාතිකයින් 1ක්ද ශ්‍රී ලාංකිකයින් 2ක්ද සිටින අතර ශ්‍රී ලාංකිකයින් 2දෙනා කික්කඩුව පදිංචි ඉන්ද්‍රජිත් පත්මකුමාර සහ චමින්ද දිමුතු අමරසිංහ නැමැති පුද්ගලයන් ඒ වගේම හෙරොයින් සමග ඇමරිකානු ජාතිකයේ කත්තරංගුවට පත් වෙන්නේ 1994 වර්ෂයෙන් පසුයි. ඒ වගේම හෙරොයින් සමග ඇෆ්ගනිස්තාන ජාතිකයේ කත්තරංගුවට පත්වන්නේ වර්ෂ 2008 න් පසුයි. 2018 වර්ෂයේදී හෙරොයින් සමග විදේශිකයින් 42ක් අත්අඩංගුවට ගැනීමට හැකි වෙලා තිබෙනවා. මත්ද්‍රව්‍ය නිවාරණ සතියේ දෙවන දිනේ අදයි ඒ පිළිබඳ පාසල් සිසුන් දැනුවත් කිරීමේ වැඩසටහන් රැසක් අද දිනේදී ක්‍රියාත්මක කෙරුණා. මෞපියන් පාසල් වෙත කැඳවා පන්ති මට්ටමින් දරුවන් සමග සිදු කරන මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් ක්‍රියාවට නැගෙනු ඇති. හෙට දිනේ වෙන් කර ඇත්තේ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් වන නීතිමය කටයුතු පිළිබඳ දැනුවත් කිරීම සඳහායි. 24 වනදා මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් දේශපාලන අධිකාරිය දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාවට නැංවෙනවා. 25 වනදා ක්‍රියාත්මක කරෙන්නේ විවිධ ජනමාධ්‍ය භාවිත කරමින් පාසල් තුල හා පිටත මත්ද්‍රව්‍ය නිවාරණ පණිවිඩ ප්‍රචලිත කිරීම හා මාධ්‍යවේදීන් දැනුවත් කිරීමයි. ජනවාරි 26 වනදා ස්වේච්ඡා සංවිධානවල මත්ද්‍රව්‍ය නිවාරණ ක්‍රියාකාරකම් පිළිබඳ වැඩසටහන් ක්‍රියාත්මක කරනු ඇති. 27 වනදා ආගමික ස්ථාන හා දහම් පාසල් හරහා මත්ද්‍රව්‍ය නිවාරණ කටයුතු ක්‍රියාවට නැංවීමට කටයුතු යොදා තිබෙනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මත්ද්‍රව්‍ය උදුර තුරන් කිරීම වෙනුවෙන් ගෙන යන වැඩපිළිවෙල සඳහා කොන්දේසි විරහිතව සහයෝගය දක්වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී රජ වෛද්‍යාරික සංගමයේ විදියට අපි තීරණය කළා තියෙනවා මේ දුම්බැටි මත්ද්‍රව්‍ය ඇතුළත් වන මේ මත්ද්‍රව්‍ය විරෝධී ජනාධිපති කාර්යසාධන බලකායේ වැඩ කටයුතු වලට සම්පූර්ණ සහයෝගය දෙන්න රට ගැන හිතලා සමාජය ගැන හිතලා ජනාධිපතිතුමා ගන්න මේ උත්සාහයට සහයෝගය දැක්වීම රටේ සියලුම පාර්ශවවල වගකීමක් යුතුයකමක් රජයේ වෛද්‍යයන්ගේ සංගමයේ විදියට පහුගිය කාලයේදී මත්ද්‍රව්‍ය නිවාරණයට අදාළ වන විවිධ යෝජනාවන් ඉදිරිපත් කරන ලැබුවා යහපත් ප්‍රතිචාරයක් අදාළ බලධාරීන්ගෙන් ලැබුණේ නැහැ එතුමා මේ නොබියව කටයුතු කරන සියලුම මේ මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා ගන්නු ලබන සියලුම කටයුතු වලට රජයේ වෛද්‍යයන්ගේ සංගමය කොන්දේසි විරහිතව සහයෝගය ලබා දෙනවා කියන එක ප්‍රකාශ කරන්න ඕනේ අලිමිනිස් ගැටුම සිංහරාජයේ අවට ගම්මානවලටද අලුත් මාතෘකාවක් නොවේ. ඒත් මේ ගැටුම විසඳීමට දැන් අලුත් ප්‍රවේශයක් ඇති වී තිබෙනවා. ඒ පිළිබඳ සොයා බැලීමකුයි මේ. සිංහරාජ ලෝක උරුම වනාන්තරයේ සුවිශේෂී පරිසර පද්ධතියේ විශේෂිතම අංගයක් තමයි එකේ ඉන්න සතුන් සහ ශාක. ඉතින් මේ වනාලි දෙන්නේ කියන දේ ඇත්තටම දැන් මේ දවස්වලත් පාර බහැලෙන්නවා. මේ දවස්වලත් මේ මාණික්කවත ප්‍රදේශයේ පාරේ ඉන්නවා. මේ මද කිපෙන කාලෙට සරු කාලෙට මේ ශක්තිමත් ආහාර හොයාගෙන ගමට එනවා කියලා තමයි අපිට දැනගන්න තියෙන්නේ. වැඩිපුරම භෝග වර්ග තමයි කෙසල් පොල් වගේ කන්නේ. ඉතින් ඒ කාලට ලොකුට අවධානමක් තියෙනවා. නමුත් ඉතින් අපි කාලසටහනකට වගේ හැදෙනවා ඉතින් මේ ඉක්මනට වැඩට ඉවර කරගන්න. මම මේ දැන්ට රැඳිලා ඉන්න ස්ථානය ප්‍රධාන පාරේ ඉඳලා මීටර් 100ක් නෑ මගේ ගෙදරට. ඉතින් ප්‍රධාන පාරේ ඉඳලා අලියෙක් කැවිලා තාත්තා එළියට බහපු වෙලාවේ දැන්ට ඇවිල්ලා වනාලියෙක්ගෙන් තමන්ගේ ගෙදර මිතුරෙදි පහට ලක්ුණා කියලා කියන්නේ. මේක කැලේ වුණා නම් මම පිළිගන්නවා. තාත්තා අලිය එලවන්න කියලා කිව්වොත් මම පිළිගන්නවා. අඳපාංගල් රක්ෂිතේ හෙක්ටයාර් 500ක් තියෙනවා. අපි යෝජනා කරන්නේ ඒක මේ ජීවත් වෙන්න ඇති අලියට. ඒ ප්‍රමාණයේ මේ කොට කරන යෝජනාව තමයි අපි ඉල්ලන්නේ. නමුත් දැන් මේ වෙලාවේ ක්ෂණික විසඳුම් ටිකක් තව. ළමයෙක් මැරෙන්න ඉස්සෙල්ලා මිනිස්සු මැරෙන්න ඉස්සෙල්ලා මම ක්‍රමවේද හඳුනනවා. ඉතින් දැනුගත් මිනිස්සු ඉන්නේ පරිසර වේදීන් ඒකෝල ගමට එන්න ඕනේ. ඒකෝල ගමට ඇවිල්ලා මේක බලන්න ඕනේ. මේක ඇවිල්ලා ඒකෝල NGO සල්ලි වලට යට වෙලා ඩොලර් වලට යට වෙලා ඒකෝල මේ කරන විකාරයක් කරන්නේ. ඒක ලංකාවේ පරිසර වේදීන් 80%ක් මෙහෙමයි. ජීවිතත් හැරගන්න බෑ. කැලේනේ සතු ඉන්නත් ඕනේ ගමේ මිනිස්සු ඉන්නත් ඕනේ. अलिया में सिंह राजे लोकोर्मेट लोको अभिमान तीन साथी
අලියා මේ ප්‍රදේශය රැඳිලා මිනිස් ජීවිත ආරක්ෂා වෙන වගාවල් ආරක්ෂා වෙන විදිහ වැඩපිළිවෙලකට තමයි අපි අවශ්‍ය උමනාව තියෙන්නේ. මිනිස්සු දන්නේ නැහැ අලියා කොතනද ඉන්නේ කියලා. අලියාගේ මූණට මූණ අඩි දෙකක් තුනක් වගේ පේනකන් අලියාව දකින්නේ නැහැ. එතකොට අලියා ඉන්න තැන දන්නවා නම් ඒ සම්බන්ධව වෝනින් එකක් මිනිස්සුන්ට දෙන්න පුළුවන් නම් ඒ අලින්ව මොනිටර් කරන්න, ඒ අලින් ඉන්න තැන අනුව මිනිස්සුන්ට දැනුවත් කරන්න, අලි මිනිස් ගැටුමක් මේ ප්‍රදේශයේ වාර්තා නොවන තරමට මේක විසඳ ගන්න පුළුවන්. ව්‍යාජ ගුවන් ටිකට් පත් නිකුත් කරමින් මුදල් එක් රැස් කළ ජාවාරමක් පිළිබඳ රහසිගත සාක්ෂිකරුවා ඊයේ අනාවරණය කළා. මෙම හෙළිකිරීමත් සමගින් එවැනි දූෂණ වංචා පිළිබඳ තොරතුරු රහසිගත සාක්ෂිකරුවාගේ දුරකථන අංකයට ගලා එන්නට වුණේ ජනතාව අප පිළිබඳ තැබූ විශ්වාසය තව තවත් තහවුරු කරමින්. විදේශ සංචාරක නියෝජිත ආයතන ඉලක්ක කරගනිමින් ක්‍රියාත්මක කෙරෙනු මෙම ගුවන් ටිකට්පත් ජාවාරම පිළිබඳ තවත් තොරතුරු මේ වන විට අප ප්‍රවෘත්ති අංශයට වාර්තා වෙමින් පවතිනවා. අද වන විට දිවිනේ බොහෝමයක් සංචාරක නියෝජිත ආයතන මෙම ජාවාරම් කරුවන්ට හසු වී හමාරයි. මොවුන් ව්‍යාජ ලෙස ලබා දෙන ගුවන් ටිකට්පත් වලට ටිකට් අංකයක් හා ගැනුම් කරුවාගේ නම සටහන් වීම පිළිබඳව අද වන විට පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා. මෙම ජාවාරමට සම්බන්ධ ප්‍රධාන සැකකරුවෙකු හඳුනාගෙන ඇති අතර ඔහු ගොතටුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි වාර්තා වන්නේ. එමෙන්ම ඔහුට ගුවන් බලපත්‍ර කීපයක් තිබෙන බවටද අපට සාක්ෂි හමු වුණා. මේ පිළිබඳ අදාළ බලධාරීන්ගේ කඩිනම් අවධානය යොමු වන තෙක් රහසිගත සාක්ෂිකරුවා සීරුවෙන් මෙවැනි දූෂණ වංචා සහ ආක්‍රමිකතාවලට රටට ආදරය කරන ජනතාව ලෙස ඔබටද එරෙහිවිය හැකි. එවැනි සිදුවීම් පිළිබඳ ඔබ දැනුවත් නම් රහසිගත සාක්ෂිකරුවාගේ පහත සඳහන් දුරකථන අංකයට ඇමතුමක් දෙන්න. ඔබ සහ ඔබේ තොරතුරුවල රහස්‍යභාවය රකින්නට රහසිගත සාක්ෂිකරුවා නිරන්තරයෙන් බැඳී සිටිනවා. ගෙන ඒමට නියමිත නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් මාධ්‍ය අමු කීපයකදී විවිධ අදහස් පළ වුණා. බොහොම ආඩම්බරයෙන් කියන්න පුළුවන් කරන් තමයි අපි ත්‍රස්තවාදය අපේ මව්බිමින් නැත්තටම නැති කළා. ඒ වගේම කනගාටුවෙන් කියන්න ඕන දේ තමයි අපිට ත්‍රස්තවාදය සහ මුලින්ම නැති කරන්න පුළුවන් වුණාට අපිට බෙදුම්වාදය කියන එක නැති කරන්න බැරි වුණා. එහෙමනම් මේ ව්‍යවස්ථාවේ එන්නේ ඒ නැති කරන්න බැරි වෙච්ච බෙදුම්වාදයේ යෝධ පියවරක් විදිහට තමයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ වාර්තාවයි ඉදිරිපත් කර තිබෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවෙම පත් කරපු විද්වත් මණ්ඩලයේ විසින් ඒ වර්තාව ඉදිරිපත් කරේ මෙහෙම්කාරක සභාවට. මෙහෙම්කාරක සභාවේ ඉන්නවා දිනේෂ් ගුණවර්ධන, බන්දුල ගුණවර්ධන, නිමල් සිරිපාලද සිල්වා, ඒ වගේ හැම පක්ෂයකම නියෝජිතයෝ ඉන්නවා එතන. ඒ අය තමයි තීන්දුව කරේ මේ වර්තාව සාකච්ඡා කිරීම සඳහා ව්‍යවස්ථා සභාවට ඉදිරිපත් කළ යුතුයි කියලා. ඉතින් මේ ඒ අයම ඉදිරිපත් කරන්නයි කියලා තීරණය කරපු වර්තාව තමයි මේක නික හරියට විශාල කුමන්ත්‍රණයක් ප්‍රතිපලයක් හැටියට හුවා දක්වන්නට හදන්නේ. නමුත් ඒක සම්පූර්ණයෙන්ම ඒකසේ කරන්නේ හිතාමතා මේ රට තුල ජාතිවාදය අවුස්සලා ඒගොල්ලන්ගේ දේශපාලන වාසි ගන්න. සෛනිකයක මහානායක හාමුදුරුවෝ ඉතාම පැහැදිලිව කිව්වේ මේ ව්‍යවස්ථාවක් හිටුම්පතක් හෝ යෝජනාවක් ගෙනවා නම් ඒක පෙන්නලා ජනතාවට පෙන්නලා මහමැතිවරණයකට යන්න. මහමැතිවරණයෙන් ජයගත්තට පස්සේ ඕනතරම් ඕගලන්ට ඒ ව්‍යවස්ථාව කරන්න පුළුවන් කියලා තියෙන එකයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රතිසංස්කරණ ඉදිරියට රැගෙන යන්න ඕනේ. යම් කිසි හේතුවක් නිසා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පූර්ණ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් එන්නේ නැත්නම් මේ ව්‍යවස්ථාවට යම් සංශෝධන කරනවට අපි විරුද්ධ නැහැ. අපි වෙනෙහිට නම් ව්‍යවස්ථාවක් සඳහා අපි ජනතා අමාත්‍ය ප්‍රමුණට යෝජනා කරන්නේ ඒ විශේෂ සංශෝධනය ගන්න විවාදයට. කාගේ කාගේ දේශපාලන උමනාගම විධායක ජනාධිපති ක්‍රමය නැති කිරීමට තිබෙන උමනාගම ප්‍රදර්ශනය වන වෙනිමට සිදුවන පරිදි හැම දිනාටම පාර්ලිමේන්තුවේදී ඒ පිළිබඳව ස්ථාවරයක් ගන්නට සිදුවන පරිදි එය විවාදයට ගන්න කියලා තමයි අපි යෝජනා කරන්නේ. දැන් ක්‍රීඩා පොතක්. නවක ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක විශ්ව ප්‍රනාන්දු ජාතික සංචිතයට කිරීමට තීරණය කර තිබෙනවා. සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අනිතා බ්‍රිස්බෙන්හිදී දිවාරාත්‍රී තරගයක් ලෙස ආරම්භ වීමට නිමිතයි. දෙරට අතර පැවති තුන්දින පුහුණු ක්‍රිකට් තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ වේගපන්දු යවන ක්‍රීඩක නුවන් ප්‍රදීප් වම්පාදයේ ආබාධයකට ලක් වුණා.
මේ හේතුවෙන් ඔහුට එළඹෙන දකුණු අප්‍රිකා ක්‍රිකට් තරගාවලියද අහිමි වීමේ අවදානමක් මතුව තිබෙනවා. ඊයනුව ශ්‍රී ලංකා කණ්ඩායමට නවක වේගපන්දු යවන ක්‍රීඩක අවිෂ්ක ප්‍රනාන්දු කැඳවීමට ක්‍රිකට් තේවිරින් කමිටුව තීරණය කළ බව එහි සභාපති අසන්තද මිල් මහතා ITN ප්‍රවෘත්තිංශයට කියා සිටියා. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වත්මන් පසුබැසීමට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ මෙරට තනතිරු සැකසීමේදී දඟපන්දු යවන්නන්ට වැඩි වාසියක් ඇතිවන ලෙස සකස් කිරීමයි. එමෙන්ම දේශීය ක්‍රිකට් තරගාවලිය සඳහා දැනට භාවිත කරන පන්දු යොදා නොගන්නා ලෙසට තීරීම් කමිටුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනින් ඉල්ලා තිබෙනවා. දවසේ කාලගුණ තොරතුරු ගෙනෙන්නේ ප්‍රභාත් දිසානායක. මේ දිනවල උදෑසන සහ රාත්‍රී කාලයේදී පවතින ශීත කාලගුණ තත්ත්වයේ ඉදිරියටත් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. එවැගේම හෙට දවසේදී අපිට බලාපොරොත්තු වන්නට පුළුවන් උදෑසන සහ රාත්‍රී කාලයේදී ශීත කාලගුණ තත්ත්වයක්. දිවින අභ්‍යන්තරයේ පිළිබඳ සලකා බැලීමේදී නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශවල ස්ථාන කිහිපයක වැසි ස්වල්පයක් හැරෙන්නට දිවින ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් තමයි තිබෙන්නේ. දිවින වටා මුහුදු ප්‍රදේශ පිළිබඳව අවධානය යොමු කිරීමේදී හම්බන්තොට සිට පොතුවිල් හරහා බඩකලපුව දක්වා වෙරළට ඔබින්නන මුහුදු ප්‍රදේශවල ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි බලාපොරොත්තු වන්නට පුළුවන්. ඒ හැරෙන්නට දිවින සස මුහුදු ප්‍රදේශවලද ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් තමයි තිබෙන්නේ. දිවිනට සුලයිහිම සිදුනවා ඊසාන දෙසින් සුලගේ වේගය 5 කිලෝමීටර 25 35 අතර අගයක් ගන්නවා. සමහර ස්ථානවලදී මෙම සුලගේ වේගය 5 කිලෝමීටර 45 දක්වා ඉහළ යන්නට පුළුවන්. ඒ අවස්ථාවලදී මුහුදු ප්‍රදේශ තරමක් රළ ස්වභාවයක් ගන්නවා. දැන් අපි සූදානම් වෙන්නේ හෙට දවසේ ප්‍රධාන නගර කිහිපයක බලපෑවිතිය හැකි කාලගුණයේ පිළිබඳ අනාවැකිය වෙත යොමු වන්න. ITN සවසහායිත්‍ය ප්‍රවෘත්ති විකාශය අදට අවසන්. යලිත් හමුවමු රාත්‍රී 9:30ට. www.itnnews.lk